ஜனாதிபதி ரணில் விக்ரமசிங்க மகதா மேபவ சந்தான் கலே போலீஸ் விசேஷக்கார பலகாயே ஸ்ரீ ஜெயவர்தனபுர விசேஷ மிகும் விதானிய விவருத்தகிரிமே அவஸ்தாவட்டு இயே சகபாகி வெமின் விசேஷ மிகும் விதானிய கந்தவுரட்டு பெமினி ஜனாதிபதி வரையா போலீஸ் விசேஷக்கார பலகா உத்தமாச்சார சம்மான பிலிகன் வெமின் அபிமானவ தயரின் பிலிகன் உளவுவா சமரபாலக்கு நிராவரணே கிரமின் விசேஷ மிகும் விதானிய விவருத்துக்கல ஜனாதிபதி வரையா பட்டனிவாச பரீட்சா கிரிமட்டுதே இக்குணா போலீஸ் விசேஷக்கார பலகாயே வத்மன் அனதின நிலதாரி நியோஜ போலீஸ்பதி நீதிஜ வருண ஜெயசுந்தர மகதாவிசின் மெஹதி ஜனாதிபதி வரை அவித்து சமரு தீரணியாக பிலிகன்வரும் லெப்புவா மெம விசேஷ மெஹும் விதானே மகஜன சாமிய கலம்னாக்கரணே சகா யத்ருபதி தாவகியின்கே கண்டாயமே பிரதான கேந்திரஸ்தானே லெச கிரியா கரணு வெத்தி எதா எல்டிஇடிய சமக சட்டான் கிரான்ட அபி மடகால போட்ட எவ்வ மே கண்டாயம் தேங்க் அத ලංකාවේ නීති ආසාමය ආරක්ෂණ පොලිසියේ විශේෂ බලකායක් බවට පත් වෙලා තියෙනවා. ලෝකෙත් ඒ වගේම ප්‍රසිද්ධියක් ලැබලා තියෙනවා. ඒත් ලෝකෙ එදාට වඩා වෙනස්. තවත් වෙනස් වෙනවා. 20-30 කාලේ වෙනකොට මේ රටේ ආරක්ෂාවට විශේෂයෙන්ම මේ බලකායෙන් කරන සේවය කුමක්ද කියලා හඳුනාගෙන ඒ වගේම නවීකරණයක් අපිට කරන්න තිබෙනවා. තාක්ෂණය මීට වඩා වැඩියෙන් උදවන්ට තියෙනවා. අද හැම අංශයක් වාග්ම තාක්ෂණයෙන් කරගෙන ඉන්නේ. අද පාතාලයට හොනෙක්ෙන්ට පුළුවන් අද තියෙන තාක්ෂණ ලබා ගන්න. එහෙනම් මේ කණ්ඩායම් පාලනය කරන්නට උවමනා නම් වෙනම නීති ගෙනෙන්න සිදු වෙනවා. කොහොමවත් මම බලාපොරොත්තු වෙන්නේ මේ මද්ද්‍රව්‍ය මර්ධනය කරන අලුත් නීති ගේන්න එක සංවිධානයක් යටතේ සිවිල් පොලිස් හා මිලිටරි සියල්ලම එකට එකතු කරගෙන ඇන්ටි නාකොටික්ස් කමාන්ඩ් ඇක්ට් කියලා අලුත් ව්‍යාපාරයක් ගෙනල්ලා ඒකෙමයි බලතල දෙනවා. ඒ කණ්ඩායම ඕනනම් දීර්ඝකාලීනව රඳවාගෙන තියන්න. මෙයාට නිකන් සමාජයේ දුවන්ට පැනලා වැඩ කරන්න අපිට දෙන්න බෑ සමාජය නැති කරන්න. මූලික අයිතිවාසිකම් තමයි රටේ ජනතාවට නීතිය සාමයට ජීවත් වෙන්න ඉඩ දෙන්න. ඒ වගේම දැන් විශාල වැඩ කොටසක් ඔබට තියෙනවා ඊළඟ මාසය තුල. මේ රටේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වෙනිදා පවත්වනවා. ඔබේ යුතුකම පොලිසියේ යුතුකම නීතිය සාමය ආරක්ෂා කරලා නීතිය යටතේ මේ ඡන්දෙ ගෙනියන්න. ජනාධිපති හැටියට ඒක මගේ යුතුකමක් ඒක මැතිවරණ කොමිසමේ යුතුකමක් ඒක පොලිසියේ යුතුකමක් ඕනෑම මැතිවරණයකින් පස්සේ ඒ ඊට පසු ඇතිවෙන ප්‍රචණ්ඩ ක්‍රියා සියල්ලම නවත්තන්න ඕනේ මේ සැරේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවෙන්න බෑ ඒ ගැන අපි විශේෂයෙන්ම ක්‍රියා කරන්න ඕමනේ ඇයි අපි මේ මැතිවරණේ තියන්නේ අපිට නීතිය සාමය තියෙන නිසා අපිට විවස්ථාව තියෙන නිසා ඒ විවස්ථාව අනුව ක්‍රියා කරනවා නම් අපි ආණ්ඩුව ඇති කරන්නේ ආණ්ඩුව මාරු කරන්නේ විවස්ථාව අනුව 1931 ඉඳන් සර්වජන ඡන්දය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය යටතේ අඛණ්ඩව ආණ්ඩුවක් ගෙනිලා තියෙන්නේ ශ්‍රී ලංකාව විතරයි. එහෙනම් අපිට තියෙන්නේ මේ ක්‍රමවේදය සර්වජන ඡන්දය ආරක්ෂා කරන්න. අපි මේක කඩා කප්පල් කර ඉඳ දුන්නේ නැහැ. ඒත් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා අපි බැලුවනම් මේ රටේ ආණ්ඩුව කැඩෙන්න තිබුණේ. ඒත් අපේ යුද්ධ හමුදාවත් නීතිය ආරක්ෂා කරන අය ක්‍රියා කරපු නිසා අපි එදා පාර්ලිමේන්තුව නැති වෙන එක නවත්තගත්තා. දැන් කිසි විටක ඒකෙන් ඉවත් වෙන්න එපා. මේ රටේ මූලික අයිතිවාසිකම ප්‍රජාතන්ත්‍රවාද. මේ රටේ මූලික අයිතිවාසිකම තමයි ආණ්ඩුවක් තියෙන්නේ. ටිකක් හිතලා බලන්න ඔබ එදා ක්‍රියා නිකරුවා නම් මොකද්ද වෙන්නේ කියලා. අපි සියලුම නිලධාරීන් ගැන හිතුවා. මම හිතන්නේ මෑත ඉතිහාසයේ පොලිසියට වැඩිම වැඩක් කරපු ජනාධිපති කෙනෙක් ඉන්නවා නම් ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා.